ගත්තොත් DF8 කියන ෂට්දශමය දෙමිය සංඛ්‍යාවට දක්වන්න නම් එක් ෂට්දශමිය සංඛ්‍යාවක් දෙමිය සංඛ්‍යාවන් තුනක් විදිහට අපි දක්වන්න ඕනේ. ඒ දෙමිය සංඛ්‍යාවන් තුනක් ගත්තහම අපිට D කියන එක කියනවා 14ක් විදිහට, ඒ කියන්නේ 1101. F කියන්නේ 15යි, 15 කියන්නේ 1111, 8 කියන්නේ 1000, 1.3. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපිට එක A වලට උත්තරේ එන්නේ. දෙනික දිමිය සංඛ්‍යාව දීලා අෂ්ටමිය සංඛ්‍යාවක් කරන්න කියලා තියෙනවා. අපි දන්නවා අෂ්ටමිය සංඛ්‍යාව දක්වන්න දිමිය සංඛ්‍යාව තුනක් අවශ්‍යයි. ඒතර තුනේ ගොඩවල් වෙන් කරොත් අපිට උත්තරේ එනවා 6 7 1 කියන එක. දෙවෙනි ප්‍රශ්නය තාර්කික පරිපථයට අදාළ බූලිය ප්‍රකාශනය A වලින් ඇතුළට අහම් මේක not gate-ක්. ඒ not gate එළියට එනකොට මේක ඒ බාවිනෝ. ඊට පස්සේ B සහ C කියන එක AND gate-ක්, ඒ කියන්නේ බූලිය ගුණිතය කියන එක B.C. මේ දෙක එකතු වෙනවා O gate එකකින්. බූලිය එකතුව බූලිය ආකලනය, එහෙනම් F කියන එක වෙනවා A බාදන B.C. ඊළඟ ප්‍රශ්නයේදී අහන්නේ ආදාන ක්‍රියාවලිය සහ ප්‍රතිදාන. අපි කතා කරා හරකාට් පත අංකය, වලංගු අවුරුද්ද මාසය සහ පෙබ්‍රහ සංඛ්‍යා ආදාන විදියට අපිට සලකන්න පුළුවන්. ප්‍රතිදාන විදියට නිවැරදිව ඇතුළත් කරන්නට පණිවිඩයක් දෙන්න පුළුවන්. බාණ්ඩි බිල්පත ගන්න පුළුවන්. උදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවට පණිවිඩයක් දෙන්න පුළුවන්. මේවා තමයි ප්‍රතිදාන වෙන්නේ. කෙනෙකුට අවශ්‍ය නම් මම අර කිව්ව වගේ USB ෆ්ලෑෂ් ඩ්‍රයිවර් එකක් කියන එකත් ප්‍රතිදානයක් කියලා සලකන්න පුළුවන්. නමුත් මේ සඳහා ක්‍රියාවලි කිහිපයක් අවශ්‍යයි. පළවෙනියටම අපි විසින් ලබා දුන්නු මේ හරකාට් පත් අංකය නිවැරදිද කියලා පිරික්සනවා. එහෙනම් පද්ධතිය මගින් එම දත්ත නිවැරදිදයි පැවැක්ස් පිරික්සීම කියන තැන ඒක ක්‍රියාවලියකට උදාහරණයක්. ඒ වගේම තමයි හරකාර්පති ඉතුරුලා තියෙන මුදල් ප්‍රමාණය බාණ්ඩයේ මිලදී ගැනීමට ප්‍රමාණවත් දැයි පිරික්සයි. උදාහරණයක් පුතේ අතේ තියෙන 1000 නමුත් 2000ක බඩුවක් නෑ. එහෙනම් එහෙම ගන්න දෙන්න බෑ. ඒ නිසා ඒක චෙක් කරන්න ඕන අපි. හරි. නංගෝ නොයිට්ක තමයි අපි තුන්වෙනි ප්‍රශ්නේ දි කතා කරේ. ඊට පස්සේ අපි කතා කරා ගිහන් වලාකුළු පරිගණක සේවා පාදක මාර්ගගත ධාවකයක් වන Google Drive හි තම ගොනු කිහිපයක් තැන්පත් කරයි. පොතල මේ වෙනකොට දන්නවා දැන් ගොඩක් දුරට අපි අපේ පරිගණකයේ පමණක් නෙමෙයි මේ වලාකුළු පරිගණනය හරහා ලෝකෙ ඕනෑම තැනක සර්වර් එක අපේ දත තියාගන්න පුළුවන්. දැන් එහෙම online drive කියනවා කීපයක් තියෙනවා. එකක් ගත්තොත් Dropbox, අනික Google Drive, මේ වගේ තවත් දේවල් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් අපි දකිනවා Google Drive හරි Dropbox වගේ වැඩසටහන් Windows මෙහිම් පද්ධතිය සලකා බැලුවහම මේකේ වාසිය තමයි මේ network technology. ඒ කියන්නේ අපි ජාලගත කරන තාක්ෂණය පාවිච්චි කරන අන්තර්ජාලය හරහා ලෝකී ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ඕනෑම උපකරණයකින් එම දත්තවලට පහසුවෙන් ඇතුළු වීමට හැකියාව තියෙනවා. ඒක තමයි අංක එකටම බලන්න ඕනේ. ඊළඟට අපි දන්නවා මේ වගේ පද්ධතියක මෘදුකාංග ස්ථාපනය කරන්න, ඒවා වැඩි දියුණු කරන්න අපිට වෙනම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සඳහා ඒ සඳහා ආයතන මිසින් ඒ දේවල් සිද්ධ කරන නිසා අපි කත්වොත් මේන්ටනස් කෝස්ට් එක එම නැත්නම් යාවත්කාලීන කිරීම සඳහා යන වියදම වේලාව සහ කාලය අපිට කල්පනා කරන්නේ කරගන්න පුළුවන්. අවාසි තමයි පුතාලා දන්නවා මේ සඳහා හොඳ බෑන්ඩ්විඩ්ත් එකක් තියෙන අපි කියන රිලයබල් ඉන්ටර්නෙට් කනෙක්ෂන් ෂුඩ් බී දෙයක්. හරි. එහෙනම්
මේකෙදී අපි ඒක බලුවොත් අන්තර්ජාල පහසුකම් නැති වුණොත් අපිට මේ හරහා සම්බන්ධ වීමේ හැකියාව නැති වෙනවා. එහෙනම් අන්තර්ජාලය නැහැ විට අපිට අවශ්‍ය තත්ත්ව පරිහරණය කරන්න බැරි වෙනවා. එතන සම විටම හොඳ right වේගවත් අන්තර්ජාලයක් අවශ්‍යයි. පස්සෙනිකට අපි යමු. අගයන් දීලා තියෙන පුතේ අදාළ කෙවෙන්නේ තෝරන්න තියෙන මම හිතන්නේ ඒක තරම් අමාරු නෑ. මට ටග් ගලේ කි උත්තර ටික එවන්න. එක. එතකොට අපි සුචියක් පරිගණකයට සම්බන්ධ කරන්න මේ සුචියක් කියලා කියන ජාල උපකරණයක් සම්බන්ධ කරන්න එහෙනම් ඊට අදාළව කෙවෙනිය වෙන RG45 කියන එක පාවිච්චි කරනු. ඩිජිටල් රූපණ යන්ත්‍රයක් පරිගණකයට සම්බන්ධ කරනවා කියන්නේ ඒක හරියට මොනිටරයක් සම්බන්ධ කිරීම එහෙම නැත්නම් බහුමාධ්‍ය ප්‍රක්ෂේපණය ප්‍රොජෙක්ටරයක් සම්බන්ධ කරනවා වගේ ඒ සඳහා කෙවෙනි කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි අර කලින් කතා කරා වගේ VGA DVI එහෙම නැත්නම් අලුත් මේක HDMI එහෙම නැත්නම් මේක HDMI තුන්වෙනි එක ලීසි මයික්‍රෝෆෝනේ පරිගණකයට සම්බන්ධ කිරීම අපි ශබ්ද උපාංග කෙවෙනි කියලා කතා කරනවා. එහෙනම් ඉතිරි එක අපි දන්නවා අංකිත කැමරාවක් එහෙම නැත්නම් පුතාලගේ ස්මාර්ට් ජංගම දුරකථනයක් පරිගණකයට සම්බන්ධ කරන්න අවශ්‍ය වුණොත් බොහෝ විට ඒ සමග ලබා දීලා තියෙන USB කේබල් එක තමයි අපි පාවිච්චි කරන්නේ. හරි. එහෙනම් උත්තර ටික එන්න ඕනේ 1C2A3D4B කියලා. හරි. අන උත්තර වෙන වෙන මේවල තියෙනවා බොහොම හොඳයි ගොඩක් අයගේ उत्तर टीका हर ये टेबल तेरे, राइट आप ये लंगा प्रश्न टी आनु है ना, राइट मैं प्रश्न आप इधर दी लती है ने वर्ड वाली याठीन दी लती है ना ऐसा ना पाविचिकरण हैड ताले मनोवाद की ने का सावांग मनोवाद की ने का आप इधर दी लती है ना तो आप इतो रगन नोनी मैं मूल ती ती ने का कोहमद देविनी තීරුවේ තියෙන එක විදිහට පරිවර්තනය කරන්න කියලා. හොඳයි උත්සාහ කරමු මුලින්ම. right පළවෙනි එකේ දීලා තියෙන අපිට සාමාන්‍ය පීලි තුනක් එක ලයිස්තුවකට පරිවර්තනය කරන්න ඕන අපි කියන බුලට් ලිස්ට් කියලා. එහෙනම් පළවෙනි එකට එන්න ඕනි. ඔව් බුලට් ලිස්ට් කියන්නේ F. එහෙනම් 1F කියන එක එන්න ඕන පුතේ උත්තරයක් විදිහට. 2 මේ තියෙන සියලුම අක්ෂර මේ කැපිටල් අකුරට තියෙනවා මේකට අපි කියන්නේ චේන්ජ් කේස් කියලා. ඒකට අදාළ ටූල් එක වෙන්නේ E කියන එක. හරි. ඒකට අදාළ ටූල් එකට E කියන එක. තුන්වෙනි එකේ තියෙන කෙල්ල කිරීම දෙපැත්ත එක හා සමානව අපි ඒ සඳහා කීපයක් තියෙනවා ලෙෆ්ට් අලයින් සෙන්ටර් ලයින් රයිට් අලයින් සහ ජස්ටිෆයි කියලා. මේකේ දෙන්නේ ජස්ටිෆයි ඒ කියන්නේ මේක n කියන එක. හතරවෙනි එක අපිට දීලා තියෙන එක මේක ඉටලික්ස් කරලා තියෙන ඉටලික්ස් කරන්න අපි මෙන්න මේ i කියන එක පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් උත්තර ටික එන්න ඕනේ 1f 2e 3n සහ 4i කියලා. ඔව් විමුක්ති උත්තරේ වල තියෙනවා හරියට. සමාදි හරි ටෙස්නි හරි ඔව් ගයාෂගේ පුතේ දෙවෙනි එකේ B එන්න බෑ. ඒ අක්ෂර ලොකු වෙලා නැහැ එකක්වත්. ඒක ඇත්තම වෙලා තියෙන්නේ කැපිටල් විදිහට අවිල්ල තියෙන නිසා. ඒ නිසා B කියන එක එන්න බෑ පුතේ උත්තරේට. දුල්මිනි හරි හන්සමාලා හරි කවිෂ චුට්ටක් හරි නේද ඒක හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. සත්‍ය අසත්‍ය බව තමයි දක්වන්න තියෙන්නේ. ඔව් සත්‍ය අසත්‍ය බව දක්වමු අපි. විද්‍යුත් තැපැල් තැපමත් කර තබා ගැනීම හා සේවාලාභී පරිගණක වෙත ලබා දීම සිදු කර ලබන්නේ වෙබ් සේවාදායකයා වේ. හරි නේද පුතේ? අපි දන්නවා අපි කියන ඊමේල් සර්වර් කියලා කියන වෙබ් සේවාදායක පරිගණකයා කරා තමයි වෙන්නේ.
දෙවෙනි එක කියනවා IP ලිපින හුවමාරු පාලනය කිරීමට HTTP නියමාවලිය භාවිත කරයි. පුතාලට මතක නම් අපි නියමාවලිය ගතව කරපහ අපි කීපයක් කතා කරා. ඒකෙදී HTTP Hypertext Transfer Protocol කියන එක පාවිච්චි කරේ වෙබ් පිටු හුවමාරු කිරීමට. හරි? ඒ නිසා පුතේ දෙවෙනි එක වැරදි අපි කියනවා false කියලා. C ගොනු බෙදා හැරීම ෆයිල් ෂෙයාරින් අන්තර්ජාලය මගින් සපයන සේවාවකි ඔව් ගොනු බෙදා හැරීමත් විශේෂ සේවාවක් අන්තර්ජාලයේ අපිට true කියලා ගන්න පුළුවන් D www.ethaksalawa.moe.gov.lk වසම් නාමයේ ඊතක්සලාව කියලා කියනවා මේක වැරදි පුතාලා වීඩියෝ එහෙම ඔන් කරනකොට පොඩ්ඩක් පරිස්සමින් මොකද ඒව ඔක්කොම රෙකෝඩ් වෙනවා හොඳයි මට එහෙනම් කියන්න මොකද හරි උත්තරේ කියලා වසම් නාමයට අග්ගල් මට chat එකේ එවන්න හැමෝම ටයිප් කරලා එවන්න වසම් නාමයේ කෙනෙක් ඊතක්සලාව වෙන්නේ නැත්තම් මොකක්ද එන්නේ समाधि के उत्तरे हरिपुते आठवीं प्रश्न ओह वसम नामी बन विमुक्ति वलती है ना खवीशे वलती है ना मतक संपूर्ण वसम नामे क्यूवे संपूर्ण मेकमेनो ईतक्सलाक्सलाव.moe.gov.lk පරිවලත් විභාගයේදී අහුවොත් ඉහළ වසම් නාමයේ කිව්වොත් අපිට .lk කියලා කියන්න පුළුවන් ඉහළ මේක ඊළඟට අත්තොත් තමයි .gov.lk ඊළඟට ගත්තොත් තමයි .moe.gov.lk වසම් නාමයේ කිව්වහම සම්පූර්ණ එක අපි www නැතුව හොඳට ඔලුවට ගන්න මම දැක්ක දැන් කීප දෙනෙක්ගෙම උත්තරේ වැරදි ඒ කියන්නේ හරියට තේරෙලා නැහැ හොඳයි අපි ඊළඟ කොටසට යමු 8 වෙනි එක වන්න පුතාලට දීලා තියෙන ඉමේජ් එඩිටින් අපි ජෙම්පල තියෙන රූප සටහන් කීපයක් තමයි මේ දීලා තියෙන්නේ මේවට අදාළ ඒවා මොනවද කියන එක තමයි අහන්නේ හරි ජෙම්පල්ට අදාළ සම්පූර්ණම ලයිස්තුව මම පුතාලට පෙන්නුවා
ඔද මේ අවස්ථාවන් වුණාම අපි බලාගන්න කැති. අපි තේරීම් ගැන කතා කරා. නේද? තේරීමක් විදිහට කොහොමද ගන්න කියන එක ඒව කතා කරා මුල් කාලෙදි. මේ එකක් තමයි අපිට පෙන්වලා තියෙන්නේ මේ intelligence scissors කියන එක. ඒ කියන්නේ අපිට ඡායාරූපයක අවශ්‍ය කොටසක් වෙන් කර ලබා ගැනීම වුණොත් තමයි මේ ටූල් එක අපි පාවිච්චි කරන්නේ. ඊළඟ මූ ටූල් එකත් ඔකේ තිබුණා. මූ ටූල් එක අපි පාවිච්චි කරන්නේ මේ තියෙන ඉමේජස් එහෙම නැත්නම් අනෙක් තේවල් එහා මෙහා ගෙන යාම කියන එකයි. Blur and sharp. Blur කියලා කියන්නේ අපැහැදිලි කරනවා, අඳුරු කරනවා කියන එක. Sharpen කියන්නේ වඩා පැහැදිලි කරලා හදනවා. මෙන්න මේ සංකේතය තමයි තුන්වෙනි එක අපිට විදිහට අපිට දීලා තිබුණේ. අවසාන එක alignment. ඒ කියන්නේ අපිට අවශ්‍ය එකෙල්ලයට අපිට අවශ්‍ය ආකාරයට සකසා ගැනීම තමයි මේ ටූල් එක පාවිච්චි කරන්නේ. එහෙමනම් අපි උත්තර බැලුවොත් ඒ ග්‍රාෆිකයේ අවශ්‍ය කොටස වටයමින් තෝරා ගැනීම කිව්වහම තෝරා ගැනීමෙන් මෙවලමක් නමුත් මේක තමයි ගන්න වෙන්නේ. ග්‍රාෆිකයේ අඳුරු හෝ තියුණු කිරීම කිව්වහම blur sharpness තමයි ගන්න වෙන්නේ. කොටසක් චලනයේ කිව්වොත් අපිට මූ ටූල් එක ගන්න වෙන්නේ ඒ ක්ලයිමන්ට් එක අපි කියනවා මේ විදිහට. හරි අපිට අවශ්‍ය කොටස අවශ්‍ය කරද සකස ගන්න තමයි මේ කෙල්ල කරනවා කියන එක කරන්නේ. හොඳයි උත්තරේන්න ඕනේ එහෙනම්. ඔව් 3 1 2 4 එන්න ඕනේ ගයාෂගේ. හරි 3124 හන්සර් මාලගේ. හරි මම ලින්ක් එක මාරු කරා එක පෙන්නලා නැහැ. හන්සර් මාලයි ගයාෂයි තමයි මේකට උත්තරේ වල තියෙන්නේ. අමාරුයි වගේ නේද ටික. මේ කොටස පුතලට රූප සටහනක් දීලා තියෙනවා. මේ රූප සටහනින් A සහ B කියන්නේ මොනවද කියන එක තමයි අඳුර ගන්න ඕන. A සහ B සඳහා උදාහරණ දක්වන්න ඕන. A B නම් කරන්න ඕනේ. A සහ B සඳහා උදාහරණ දෙන්න ඕනේ. ඔව් හංසමාලා උත්තරයක් කියවල තියෙන හොඳයි.
රූපසටහන පොතේ ඔයාලගේ 10 පොතේ තියෙන එකක් මම ඒක පුතාලට ෂෙයා කරොත් අපිට ගන්න පුළුවන් ඒ කියන්නේ යෙදු මෘදුකාංග ගොඩක් අයගේ හරියක බී පද්ධති මෘදුකාංගම නෙමෙයි පද්ධති මෘදුකාංග යටතේ තමයි මෙහෙයුම් පද්ධතිය සහ අපි කතා කරපු භාෂා පරිවර්තක හරි සහ යුටිලිටි සොෆ්ට්වෙයාර් තිබුණේ අනෙකුත් උපයෝගිතා මෘදුකාංග නිසා බී කියන එකට අපිට ගන්න පුළුවන් අනෙකුත් පද්ධති මෘදුකාංග මොකද පද්ධති මෘදුකාංගයේ කොටසක් තමයි මෙහෙම පද්ධතිය කියලා කියන්නේ ඒ නිසා අපිට පද්ධති මෘදුකාංගම කියන්න බෑ එතකොට ඒ වලට ගන්න පුළුවන් අපිට ඕන දෙයක් Word Excel PowerPoint නේද web browser මේ ඕන දෙයක් ඒ සඳහා උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. හැබැයි බී කිව්වහම අපිට ගන්න පුළුවන් උපයෝගිතා මෘදුකාංග යටතේ අපි ගවුවොත් ප්‍රති වෛරස මෘදුකාංග නෝටන් නේද? ඒ වගේ නම් කරන්න පුළුවන් ඕගොල්ලන්ට. සමාන්ටි ඔව් AVG අවිරා නේද මෙන්න මේ වගේ උදාහරණ මේ අනෙකුත් පද්ධති මුදුකාංග යටතට ගන්න පුළුවන් එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ එක තමයි අහලා තියෙන්නේ එහෙනම් අපි දන්නවා A කියන්නේ යෙදු මුදුකාංග B කියන්නේ අනෙකුත් පද්ධති මුදුකාංග උදාහරණ ගත්තොත් Word Excel PowerPoint පළවෙනි එකට B අනෙකුත් පද්ධති මුදුකාංග ප්‍රතිවයස මුදුකාංග උදාහරණ AVG AVIRA නේද මෙන්න මේ වගේ ඕන එකක් පොතලට ලියන්න පුළුවන් right අපි අද දවසේ කතාව අවසන් කරමු මෙන්න මේකත් හරහා සිසුන් 50 දෙනෙකුගේ තොරතුරු හා sannivedana විෂය ලකුණු ආරාවකට ඇතුළත් කර එම සංඛ්‍යාවල සාමාන්‍ය ලබා ගැනීම සඳහා ලියලා ද පැස්කල් කීති A B C H D සඳහා ගැලපෙන පද ලියා දක්වන්න right දැන් අපිට දීලා තියෙනවා මේකෙදි ළමයි 50 දෙනෙක් කියලා එහෙනම් 50 දෙනෙක්ගේ අගයන් තියන්න ආරාව ගැන ආරාවක් නිර්මාණය කරන්න වෙනවා හරි එහෙනම් අපි ක්‍රම දෙකක් කතා කරා අපිට එක්කෝ බිංදුව ඉඳන් 50 වෙනකන් යන්න පුළුවන් එහෙම නැත්නම් ඔව් එකේ ඉඳන් 50 විදියට වෙන්න යන්න පුළුවන් එහෙනම් මම මෙතනදී ගන්නවා 50ක් නේ මම කියන්නේ එකේ ඉඳන් 50 දක්වා එහෙනම් ඒ කියන එකට මම දාන්න පුළුවන් ඔව් ඒ වලට එන්න ඕනේ 1 සිට 50 ආරම්භය අවසාන එහෙමනම් පුතල දන්නවා මේ ලූප් එකක් දීලා තියෙනවා ලූප් එක කීසරයක් ක්‍රියාත්මක වෙන්න ඕනද ලකුණු කීසරයක් ගන්න ඕනද 50 සැරයක් ගන්න ඕනේ එහෙනම් 1 සිට යන්න ඕනේ 50 දක්වා හරි ඒ කියන්නේ B කියන එක එන්න ඕනේ හරි 1 කියලා C කියන එක එන්න ඕනේ ඔව් 50 කියලා පුතාලට ෆෝන් ලූප් එක මතක නැහැ එහෙනම් මේකෙදි වෙන්නේ තේ ඇත්තටම ගත්තොත් මෙහෙම array එකක් හැදෙනවා මේක නම් වෙනවා ICT කියලා ඒකේ අපි කොටස් 50ක් යනකම් වෙන් කරනවා එක ඉඳන් 1 2 ওই විදිහට 50 යනකම්. ତେର මේ එක කොටසක් කියන්න නම් අපි දන්නවා කලින් කතා කරා මේක අපි නම් කරන්නේ ICT backups ඇතුලේ 1 කියලා. ඒ වගේම 50 වෙනි එක ගත්තොත් අපි කියන්නේ ICT ඔව් bracket ඇතුලේ
මේකේ විචල්‍ය වෙන්නේ කොටු හරහන් ඇතුලේ අපි මේකෙදි දෙන්න ඕනේ 1 ඉඳන් 50 දක්වා කියලා. එහෙනම් පළවෙනි එක එන්න ඕනේ 1 ඉඳන් 50. ඊට පස්සේ පුතේ අපි මේ begin අපි දන්නා total එක 0යි කියලා අර අපි මෙතනදී කරන්න යන්නේ හැම ළමයේගේම ලකුණු පියවරෙන් පියවර මුළු එකතුවට එකතු කරන එක. එතකොට මෙතනදී මේ for loop එක පොතල දන්නවා අපි දීලා තියෙන අගයන් පරාසයක තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙතනදී එකෙන් ආරම්භ වෙලා 50න් අවසන් වෙන්නේ කියලා තමයි කියලා තියෙනවා 1 to 50. එතකොට මේ i කියන එක තමයි අපේ විචල්‍ය වෙන්නේ කොයි වාරෙද ඉන්නේ. එහෙම නැත්නම් කොයි ළමයාගේ ලකුණුද අපි ගන්න කියන එක කතා කරන්නේ මෙතනදී. හරි. එතකොට මෙතන මුලින්ම අපි enter marks කියලා ලකුණු ලබා ගන්නවා. ඒ ලකුණු ලබාගෙන මෙතනදී enter marks කියලා ලකුණු ලබා ගන්න read len ict key වෙනි එකටද ලකුණු ගන්න ඕනේ. පුතල දන්නා පළවෙනි සැරේ ගන්න ඕනේ පළවෙනියට. ඒ කියන්නේ ict 1. දෙවෙනියට ගන්න ඕනේ දෙවෙනියට ict 2. පරසෙනියට ගන්න ඕනේ ict 50. එහෙනම් පුතල දන්නා මේකේ විචල්‍ය තමයි ගන්න වෙන්නේ. ඒ නිසා අපිට මෙතනදී b කියන එකට ගන්න වෙන්නේ හරි d කියන එකට ගන්න වෙන්නේ i කියලා. හරි මම දැක මේ උත්තර ටික හරියට කට්ටිය වල තිබ්බා කියලා. එහෙනම් මෙතනදිත් තෙන්නේ d කියනට i අපේ එකතුවට එකතු කරනවා ict i කියන එක සහ මේක බෙදෙන්න ඕනේ ටෝටල් 25 න් නෙමෙයි පොතේ මම හිතන්නේ මෙතන වැරදීමක්. ඒක බෙදෙන්න ඕනේ 50. හරි මෙතනදී මේ උත්තරේ මම හිතනවා 50 විය යුතුයි කියන එක 50න් තමයි එන්න ඕනේ. හරි. ඕක තමයි පැස්කල් කීතේ වෙන්නේ. හොඳයි. අපි පොතේ මේකේ ඉතුරු ප්‍රශ්න ටික පුතල එව්වොත් මම උත්සාහ කරන්න දෙන්න. නමුත් මම papers දෙකක් එව්වා. මේ සතියෙත් මම extra papers එවනවා පුතේ. පුතාලගේ හොඳට එවන්නේ සමහර කට්ටිය මට කරලා එවලා තිබුණා. මම පුළු හැම වෙලාවට ඒ වගේ උත්තර ටික බලලා එවන. හරි. මම දැන් ඊළඟට කැමති පුතේ MCQ කොටස් ටික කතා කරලා ඉන්න. MCQ කොටස් අපි ගොඩක් කතා කරේ නෑ. මම මේ වෙනකොට පුතාලට 2013 12 11 දක්වා කරලා තියෙනවා. මම අද 10 එවනවා. ඒතර 2013 මට කවුරු හරි කියන්න පුතේ 2013 කියන එක අපි ඉවර හොඳයි පුතේ. එහෙනම් 2012 මම ෂෙයා කරන ස්ක්‍රීන් එක අපි ඉක්මනට ඒක ඉවර කරමු. වෙලා තිබුණොත් අපිට ඊළඟට යන්න පුළුවන්. හොඳයි. රයිට්. මේ පුතේ 2012 පේපර් එක ලකුණු පුතාලගේ ගත්තොත් මම හිතන්නේ හැමෝටම ලකුණු හම්බුණා. ඉවර කරපු නැති අයට මම මැසේජස් තියනවා සැරෙන් සැරේට මේ ටික නැවත නැවත කරන්න කියන එක. පුතාලගේ දැනුමට තමයි ඒක වඩා වැදගත් වෙන්නේ. අමතක කරන්න එපා මම මේ සතියේදී 2011 ඉව්වේ. මම වෙන වෙනම චෙක් කරේ නැහැ. නමුත් මම හිතනවා ඔයගොල්ලෝ ඒක try කරන්න ඕනේ කියන තැන. හොඳයි. අපි එහෙනම් පුතේ 2012 paper එකේ පළවෙනි ප්‍රශ්නේම එක වැරද්දක් තියෙන එක නිසා මම කතා කරන්න කැමතියි ඒ ප්‍රශ්නේ. හරි. ප්‍රශ්න අහන්නේ පරිණාමයට අදාළ නිවැරදි පටිපාටි කියලා. ඔයගොල්ලෝ දන්නා පළවෙනි එකටම පටන් ගත්තේ රික්තක නල බටනෙමි. රික්තක නල සහ ට්‍රාන්සිස්ටර ඊළඟට ඊට පස්සේ අනුකලිත පරිපත ඔය විදිහට තමයි අපි 1 2 3 කියන එක වෙනස් වුනේ. එතකොට මම හිතන්නේ වැරදීමක් හින්දා වරදින් නැත්තේ රික්තක නල කියන එක දෙකට දාලා. ඒක බොහොම ලේසි ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නෙ ගොඩක් අයගේ හරි 3 හරි right. සිසුක වදන් සකසන මෘදුකාංගයක් භාවිතාවෙන් වාර්තාවක් පිළියෙල කරයි. මෙම වාර්තාවේ මෘදු පිටපත මුද්‍රිත පොතක ඇතුළත් කිරීමට වඩාත්ම සුසු උපක්‍රමය වන්නේ කුමක්ද කියලා අහනවා. එතකොට වාර්තාවක් පිළියෙල කරනවා කියලා කියනවා මෘදු පිටපතක් තමයි ඕනේ කියලා කියන්නේ. මෘදු පිටපතක් කියලා කියන්නේ soft copy එකක්. අපි print out ගන්නේ නැති එකක්. එහෙම වුණොත් ඒ තියෙන පින්තූරේ ඇතුළත් කරන්න මොකක් හරි මුද්‍රික පොතක තියෙන පොම් පිටුවක් ඕන නම් අපි පාවිච්චි කරන්න ඕනේ සුපිරික්සකේ ස්කෑනර් කියන එක තමයි පොතේ අපි පාවිච්චි කරන්න ඕනේ.
right ඉතුරු ටික ඔක්කොගෙම හරි හත්වෙනි ප්‍රශ්නිය හොඳ ප්‍රශ්නයක් මේක ඇත්තටම පොතේ 11x11 x කියන්නේ පාදය කියලා කියන මොනවද පාද වෙන්න පුළුවන් කියලා දෙමී කිව්වොත් පුතාලා දන්නා බිංදුව සහ 1 කියන අගයන් දෙක විතරයි තිබේ හිඳ 1 1 කියන එක එන්න පුළුවන් දෙමී හරි හැබැයි දෙමී පමණයිද ඒක තමයි ප්‍රශ්නේ ඊළඟට අහනවා අෂ්ටමිය පමණ කි අෂ්ටමියත් අපි දන්නා සංකේත 8ක් තියෙනවා බිංදු ඉඳන් 7 දක්වා 1 කියන එක සංකේතයක් ඒ නිසා 1 1 කියලා අගයක් තියෙන්න පුළුවන් එහෙනම් ඒක අෂ්ටමිය වෙන්නත් පුළුවන් එහෙනම් පළවෙනි එක වැරදි පුතේ දෙමී පමණක් විතරක් නෙමෙයි අෂ්ටමියත් වෙන්න පුළුවන් 1 1 කිව්වොත් ෂඩ්දශමිය ගත්තහම පුතල දන්න බිංදුවේ සිට 15 දක්වා ඒ කියන්නේ F දක්වා කියන 16ක් තියෙනවා. ඉතින් මේක ඇතුළෙත් 1 කියන එක තියෙන නිසා මේ 1 1 කියන එක ෂඩ්දශමිය සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. ඒ නිසා හරි උත්තරේ ඉන්න ඕනේ දෙමේ ෂඩ්දශමිය හෝ අෂ්ටමිය කියන එකයි. Right. Right. අටවෙනි ප්‍රශ්නේ බලමු. දිමිය කේතන දශමයේදී දශම සංඛ්‍යාපද සෑම සංඛ්‍යාවක්ම නිරූපණය කිරීම සඳහා බිටු 4ක් පාවිච්චි කරනවා මේක අපි දන්න දෙයක්. ඒතර 28 නැමැති සංඛ්‍යා දිමිය කේතන ආකේතනි කළ විට ලැබෙන බිටු රටාව. ඒතර 8 කියන එක ගත්තාම 2 සහ 8. එහෙනම් 8 කියන්නේ 1000. හරි 1000 මේ විදිහට එන්න ඕනේ. සහ 2 කියන එක 00010 කියන එක එන්න ඕනේ. හරි මෙතන දිවං හිතන්නේ ප්‍රශ්නේ වෙලා තියෙන ඕගොල්ලෝ 28 ටම ආරම්භ තිනවා 1 2 4 8 16 16 8 24 4 28 කියලා තමයි හිතලා එහෙම නෙමෙයිනේ BCD වල වෙනම නෙමෙයිනේ බිංදු ඉඳන් 9 දක්වා සංකේත ටික තමයි අපි BCD වල දක්වන්නේ වරද්ද ගන්න එපා ඒක සෑහෙන කට්ටි වරද්දලා තියෙනවා right ASCII වලදී g කියන එකට දීලා තියෙන අනුලක්ෂය මේක නම් 1000110 මේකේ 1000010 වෙන්නේ මොකද්ද කියලා අහනවා පුතාට ASCII මතක නම් 65 තමයි එන්නේ එතකොට මේතන අන්තිම එක 1යි එහෙනම් මේ 66 කියන්නේ කීයද කිව්වොත් b කියන එක උත්තරේ ඉන්න ඕනේ එහෙම නැත්නම් මේක ආපස්සට ගිහිල්ලා බලන්න පුළුවන් මොකක්ද දෙන උත්තරේ කියලා හොඳයි අපි ඊළඟ එකට යමු ඊළඟ පොතේ 12 වෙනි ප්‍රශ්නය අහන්න 12 වෙනි ප්‍රශ්නෙට යමු මේකෙදි මොකද්ද වෙන්න ඕනේ කියලා අහන්නේ මම ඒක හදන විදිහ අපි බලමු අහනවා මේකෙදි ප්‍රතිදාන එක වෙන්න නම් එක වෙන්න නම් මොකද වෙන්න ඕනේ අපි දන්නා මේක and gate එක ඒ නිසා මේකත් එක වෙන්න ඕනේ මේකත් එක වෙන්න එහෙමනම් ඕගොල්ලෝ දන්න පොතේ මේක එක නම් not එකක් නිසා මේක බිඳුව වෙන්න ඕනේ ඒ කියන්නේ a කියන එක බිඳුවයි හැම වෙලේම a බිඳුවයි නම් අපි දන්නා not එකෙන් මේක එක වෙනවා ඉතින් පුතාලා දන්න මේක එක නම් මේකත් එකයි නම් b මොනවා වෙන්න ඕනද අපි දන්නවා මේක O ගේට්ටුවක් අකලණීදී මේක බිඳුව වුණත් මේක එක නිසා උත්තර එකයි මේක එක වුණා මේක එක නිසා උත්තර එකයි ඒ නිසා B සඳහා ගිය එක්කෝ බිඳුව වෙන්න පුළුවන් එහෙම නැත්නම් එක වෙන්න පුළුවන් ඒ සෑම විටම බිඳුව විය යුතු වීම අනිවාර්යම හරි ඒ සෑම විටම එක විය යුතු වීම එක වෙන්න ඕනේ නැහැ B සෑම විටම බිඳුව විය යුතුම නැහැ B සෑම විටම එක විය යුතු වීම ඒ නිසා උත්තරේ එන්න ඕනේ ඒ සෑම විටම ඔව්
संबंध सत्य कद एक फोल्ड रेत्तुर में देने कुत्र दीलती ना मम एक केले इन्ना एक फोल्ड रेत्तुल आचने कल है कि एकम परोपे एक यानी एकम वर्गे वितरद ने हे मने पुते वालट ओन तरंग वर्ग अतुलत करन है कि आवती नो एक निसा देवनी एक तमाई हारे उत्तरे इन्नी संविधानात्मक आकारट गोनु आचाने क्रीम सदा फोल्ड बाविता करुन लेदी දහතර ප්‍රශ්න හැමෝගෙම හරි ආ 15 මේක මේකේ දේවල් ටිකක් දැනගන්න එක හොඳයි පුතේ සාමාන්‍ය ෆන්ක්ෂන් කීස් අපේ 12ක් තියෙනවා F එකේ ඉඳන් F12 වෙනකම් මේවා යම් යම් අවස්ථාවලදී විවිධ අවස්ථාවෙන්දී අපි පාවිච්චි වෙනවා එතකොට මේ F1 කියන්නේ help අපි පුතාලගේ මට්ටමේදී කතා කරන්නේ F1 කියන එක උදව් ලබා ගැනීම සඳහා තමයි පාවිච්චි කරන්නේ ඒක ඒක නෝට් කරගන්න දන්නේ නැත්තම් F5 කියන එක අපි පාවිච්චි කරනවා PowerPoint වලදී පොතලර මතක නම් F5 කියන එක අපි පාවිච්චි කරනවා PowerPoint presentation එක ක්‍රියාත්මක කරන්න F5 කියන එක අපි කෙටි අතුරක් විදිහට පාවිච්චි කරනවා හැබැයි ප්‍රශ්නෙට උත්තර ඉන්න ඕනේ මේකෙදි පළවෙනි එක right that's when ඊගේ ප්‍රශ්නයක් තියෙනවා පොතේ ඒක නිසා ඔක්කොම උත්තර හතරවෙනි එකට ඇරෙන්න මේ මුල් තුනටම උත්තර ලකුණු දීලා තියෙනවා ඊළඟ 20 වෙනි ප්‍රශ්නේ ඉලෙක්ට්‍රොනික සමර්පණ වෘදුකාංගයක කවර ගුණයක් භාවිතයෙන් කදවක සැකැස්ම පහත දක්වා ඇති සැකසුම 1 සිට සැකසුම 2 වෙත වෙනස් කරගත හැකිද කියලා යහන්නේ මෙන්න මෙහෙම තියෙන එක මෙහෙම කරන්න මොකද්ද පාවිච්චි කරන්නේ මේක සජීවීකරණයේද නැහැ පුතේ මේක දර්ශනීයද නැහැ පුතේ සෝට නෙමෙයි මේකට කියන්නේ අපි අදා පිරිසැලසුම පුතාලට මතක නැහැ අපි කිව්වා මේක ටයිටල් ඇන්ඩ් කන්ටෙන්ට් මේ පළවෙනි එක තියෙන්නේ ටයිටල් ඇන්ඩ් කන්ටෙන්ට් දෙවෙනි එක ටූ කන්ටෙන්ට්ස් මෙන්න මේ විදිහට තමයි අපි සමර්පණ මුදුකාංගී ප්‍රශ්නට උත්තර ඉන්න ඕනේ හදයි අපි ඊළඟ ප්‍රශ්නට යමු ස්ටුඩන්ට් නම්බර් සඳහා වඩාත්ම යෝග්‍ය දත්ත ප්‍රරූපය මොකද්ද කියලා අහනවා හරි ස්ටුඩන්ට් නම්බර් කියන එක මෙතන තියෙන්නේ මොකද්ද දත්ත ප්‍රරූපය වෙන්නේ මේක සංඛ්‍යාවක්ද නැහැ ඒ නිසා නම්බර් කියන එක අපිට ගන්න නම්බර් කියන එක ගන්න විදිහක් නැහැ හරි ඒ නිසා මේකට වඩාම සුදුසු හරි ටෙක්ස්ට් මොකද ටෙක්ස් කියන එකේ අකුරු ඉලක්කම් අක්ෂර සංකේත මේ හැම එකක්ම තියෙන්න පුළුවන්. ඒ නිසා හොඳම එක පොතේ මේකට එන්න ඕනේ ටෙක්ස්ට් කියන එක. ඔව්. ඩොමේන් නේම් කියන එක මම කලිනුත් කතා කරා. දුන්නහම ඩොමේන් නේම් කියන එක පහත URL කියලා කියන්නේ අපි ප්‍රශ්නෙට මෙයාම 26 වෙනි ප්‍රශ්නේ. පොතේ 26 වෙනි ප්‍රශ්නේ මතක තියාගන්න මෙහෙම දුන්නොත් HTTP කියලා කියන්නේ නියමාවලිය. www කියන්නේ සේවාව doenets.lk අන්න වසම මෙන්න මෙතෙන් ගවස මේ තියෙන අපි කියනවා පාත් එක එහෙම නැත්නම් අපිට අදාළ අවශ්‍ය ෆයිල් එක සඳහා අවශ්‍ය කොටස තමයි මෙතන තියෙන්නේ හරි ඒක නිසා මේක අපි කියවන නියමාවලිය
සේවාව වසම වෙන්නේ doinets.lk කියන එකයි. එපි අපි භාවිතා කරන ගොනුව තමයි මේ තියෙන්නේ. ඒ ගොනුව සඳහා පාත් එක අපි කියලා කියනවා. ගොනුව තියෙන ස්ථානය කියන එක අපි කියනවා මෙන්න මෙතනදී ස්ලෑෂ් වලින් දීලා තියෙනවා. නා ෆෝල්ඩර් කීපයක් ඇතුලේ කියන එකයි මේකේ අදහස. ඒ නිසා මේකේ පිළිතුරේ නෝ doinets කියන එක. Right. HTML මෙතන TN ඕනේ. HTML වලදී HR උසුලනයක් මගින් නිර්වචනය කර හැත්තේ පහ සඳහන් දෙය අතරින් කවරක්ද කියලා අහනවා. HR කියන්නේ පොතේ මතක තියන්න horizontal line කියන එක රූලක් තමයි මේකේ ඉන්න ඕනේ. ශීර්ෂ රේඛාව නෙමෙයි. ඊළඟ HTML දේ විවරණය comment එකක් කිව්වොත් දැන් පොතල ඒ දන්නේ නැත්නම් මේ ඒ කියන්නේ anchor අපේ link එකක් පාවිච්චි කරන්න තමයි. VR කියන එක අපි කතා කරා line break කියන එක. P කියන එක අපි කතා කරා paragraph ඒ කියන්නේ ඡේද කියන එක. එහෙනම් පළවෙනි එක තමයි පොතේ උත්තරේ එන්න ඕන. Right. ව්‍යාජ කොටසේ ලැබෙන එක අහනෝ. අපි 31 වෙනිකට ගියෝ. මෙන්න මේක තමයි දීලා තියෙන්නේ. කියේ නම් කීය print වෙනවද කියන එක අහන්නේ නැහැ. එකෙන් පටන් ගන්නෝ. එක පහට වඩා අඩුද? ඔව්. එහෙනම් එක print වෙන්න ඕනේ. එහෙනම් එකකින් ආරම්භ වෙන්නේ මේකයි මේකයි වැරදි. ඊට පස්සේ පුතලා එක මුද්‍රණේ වුණාට පස්සේ එකට එකක් දෙකයි. එහෙනම් දෙක මුද්‍රණේ වෙනවා. 3යි 4යි 4යි 5යි. 5 5ට වඩා විශාලද? නැහැ ඉවත් වෙනවා. හරි. එහෙනම් පළවෙනි එක උත්තරේ එන්න ඕනේ. 1 2 3 සහ හතර පමණයි ඉන්න ඕනේ. 32 වෙනි එක ප්‍රශ්නෙ ගත්තෝ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ඇති කලාව නිවැරදිව තියෙන්නේ මොකෙද්ද කියලා අහන්න. ඔව් මුලින්ම අපි කතා කරා සැලසුම් කිරීම. ඊට පස්සේ කේතනය පරීක්ෂණය කිරීම. හරි. මෙතන වචනයක් තියෙන පුතේ ශක්්‍යතා අධ්‍යයනය පුතාලගේ මට්ටමේ අපි කරන්න නැතුව ඇති මේකෙදි කියන්නේ අපිට හැකියාව තියනවාද කියලා එක මුලටම එන්න ඕන එකක් මේකවත් නැහැ. හරි. ඒ නිසා පුතේ පළවෙනි එක තමයි මේ දීලා තියෙනදී ඒ අවශ්‍ය ෆේසස් පිළිවෙලට තියනවා කියන එක ගන්න වෙන්නේ. ප්‍රශ්න අංක 33 පුස්තකාල පද්ධතියක් ඔටෝමේට් කරන එක ගැන තමයි අහලා තින්නේ. ප්‍රදර්ශකයක් කියලා කියන්නේ පුතේ ප්‍රොටෝටයිප් කියන. ප්‍රොටෝටයිප් කියන අපි හිතමු ලොකු විශාල ගොඩනැගිල්ලක් නම් ඒ ගොඩනැගිල්ලේ කුඩා අණුරුවක් කියන එක. එතකොට මෙතනදී ඔව් කුඩා අණුරුවක් කියන එක එන්නේ නැහැ. මොකද මේක ඇවිල්ලා පුස්තකාල පද්ධතිය අපිට කුඩා අණුරුවක් කියන එක මේ විදිහට යන්න බෑ. හැබැයි සමාන්තරගතව ආරක්ෂි නොවන නිසා කියන ඉඳ ආරක්ෂිින්ද අපි සමාන්තරගත යනවා. ඒක අනිවාර්යයෙන්ම සමාන්තරගත එන්න ඕනි. ඒක නිසා අපිට කියන්න පුළුවන් පුතේ 1 2 නෙමෙයි අනිවාර්යයෙන්ම 3 සහ 4 කියලා. ඒතර අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේක කලාගත ක්‍රමයේද ප්‍රදර්ශකයේද? මං කිය කලාගත ක්‍රමයේ කියලා කිව්වොත් කොටසින් කොටස. උදාහරණ කොළඹ කලාපය, මහනුවර කලාපය. අන්න ඒ විදිහට අපිට කලාප වලට මේක වෙන් කරලා ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන්. ඒක නිසා මේක තමයි උත්තරේ ඉන්න ඕනි. හොඳයි 35 වෙනි ප්‍රශ්නේ මේකේ කියන අමල් මීනාට යවනවා විද්‍යුත් තැපැල් ලිපිනයක් කියලා. අමල් විසින් මීනාට. එතකොට යවන්නේ අපි කිව්වොත් from කියලා එහෙම ටයිප් කරන්නම්කෝ. කවුද යවන්නේ? from යවන්නේ කවුද? අමල්. ඊට පස්සේ යවන්නේ කාටද? මීනාට.
හරි ඒ පිටපතක් යවනවා කාටද නාසීර්ට හරි අමල් මේ ලිපියේ පිටපත රසල් වෙසද BCC රසල් හරි මෙම සත්‍ය වෙන්නේ හරි පළවෙනි එක බලන්න නසීට ලැබුණු විද්‍යුත් තැපැල් ලිපි නසීට ලැබුණු එකේ ඒව තනත්තා ලෙස අමල් දිස් නොවේලු මොකද කියන්නේ දිස් වෙනවද නැද්ද දිස් වෙනව අමල් ලිව්වා කියන්නේ නසීට ලැබුණු විද්‍යුත් තැපැල් ලිපියේ තවත් ලැබු අයකු ලෙස රසල් දිස් නොවේ ඒ දිස් නොවෙන්නේ අපි දන්නා BCC යන එක කාටවත් ડિස්ප්ලේ වෙන්නේ නැහැ. යවපු එක්කෙනා සහ ලැබුණු කෙනා පමණයි වෙන්නේ. ඒක නිසා දෙක හරි. මීනට ලැබුණු විද්‍යුත් තැපැල් ලිපිනේ එවු තැනත්තා ලෙස අමල් දිස් නොවේ. ආයි අමල් එවුවයි කියන එක කාටවත් ડિස්ප්ලේ වෙනවා පුතේ. ඒක නිසා තුන්වෙනි එක වෙන්නේත් නැහැ. මීනට ලැබුණු විද්‍යුත් තැපැල් ලිපියේ තවත් ලැබුවා එක් ලෙස නසීර්. නසීර් කියන්නේ කොපි කරපු එක. කොපි उत्तर එතකොට 36 මොකද කියන්නේ? ඔව්. ඒ ප්‍රතිබිම්බ සංස්කර මදුකාංගයේ භාවිතා වන්න තට්ටු එක් තට්ටුවේ ඇති වස්තු අනෙක් තට්ටුවට බලපෑමක් නොමැතිව සංස්කරණය කිරීමට ඉඩ සලසයි. අපිට වෙන වෙනම මේවා වෙන් කරන්න පුළුවන්. දැන් උදාහරණයකදී අපි කිව්වා පුතේ අපි බර්ත්ඩේ කාඩ් එකක් හදනකොට පසු බිමක් තියෙනවා. තව ඡාය රූප තියෙන්න පුළුවන්. හැපි බර්ත්ඩේ කියන එක ඉන්න පුළුවන් මේ විදිහට නේද? එක එක තට්ටු වල එක එක දේවල් තියෙන්න පුළුවන්. ඒතර අහන්නේ අනික් ඒවාට බලපෑමක් නොමැතුව සංස්කරණය කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. B ප්‍රතිබිම්බය තට්ටු ඇතුළත් කර හැකි අතර තට්ටු යලි නම් කළ හැකිය. ඔව් අතුලින් ඇතුලත් කරන්න පුළුවන්. ඔව්. ඒ වරි නේම් කරන්න පුළුවන්. ඔව් දෙකම පුළුවන්. එහෙනම් B හරි. C තට්ටු දෙකක් සංයුක්ත කළ නොහැකි. සංයුක්ත කරනවා කියන්නේ එකට එකතු කරන්න බැහැයි කියනවා. හරි. පුළුවන්. ඒ නිසා උත්තරේ ඉන්න ඕනේ A හා B පමණයි කියන එක. තිස්සතේ දෙවෙනි එක. චිත්‍රක සජීවනයක් තුල ස්පේස් එකක් තියෙනවා මගින් ඕනෑම සුපමට සක්‍රාන්තියක ආරම්භක හා අවසාන ලක්ෂ්‍ය සම්පන්න කරයි. ඉහත බැකියේ හිස්තන පෙරවීම සඳහා වඩාත්ම යෝග්‍ය පිළිතුර කුමක්ද? ග්‍රැෆික් ඇනිමේෂන් එකක් තමයි තියෙන්නේ. ඔව් සුමටව ගන්න. ආරම්භක අවසාන ලක්ෂ්‍ය සම්පූර්ණ කරන්නේ මොකෙකින්ද කියලා අහනවා. ඔව් අපි කතා කරා පුතේ රාමු වර්ග කීපයක් තියෙනවා කියලා. හරි. ඊළඟට අපි කිව්ව ප්‍රධානේවට කියන ප්‍රධාන රාමු. මේවල තමයි අපි ආරම්භය අවසානයේ දක්වන්නේ. ඒක ආරම්භය සහ අවසානයේ දීලා අතරමැදීව පරිගණකයෙන් නිර්මාණය කරන අපි පාවිච්චි කරා ට්වින් ෆ්‍රේම්ස්. එහෙම නැත්නම් ට්වින් රාමු කියන එක. ඒ නිසා මේකෙදී ප්‍රශ්නෙට උත්තරේ ඉන්න ඕනේ key frames කියන අවසානික බලුම් අවසානිකයේදී අහනවා පරිගණක භාවිතය ඇති වෙන පුනරාවර්ති ආබාධ හරි අවම කිරීමට हरि पु
පුනරාවර්ති ආතතියාබද කියන්නේ එකම දෙයක් නැවත නැවත කරනවා කියන එකේ සඳහා වෙන ආබාධය තමයි අපි පුනරාවර්ත ආතති ආබාධ කියලා කියන්නේ. ඒ වලින් කියන පොතේ යතුරු ලියනේ කරද්දී කියන්නේ ටයිප් කරද්දී මැණික් කැටුව කෙලින් අත්ලේ පහළ කොට සහ සම මට්ටමින් තබා ගැනීම. ඒක හරි පොතේ අපි සාමාන්‍ය අත බොහොම කෙලින් තියා ගන්න ඕනේ. ඒක ඉස්සුණත් ප්‍රශ්නයක් පාතුණත් ප්‍රශ්නයක්. ඇස්රුද්දාව වැළැක්වීම සඳහා ඇසිපිය ගැසීම වැනි පූර්ව ආරක්ෂකම අනුගමනය කරමි. එක දිගට ඇස්පිල්ලන් ගහ බලාගෙන හිටියෝ. හරි. ඒකෙන් ඇහැට හානියක් වෙන්න පුළුවන්. හරි. ඒක නිසා ඇහැට විවේකයක් දෙන්න ඕන අපි කලින් කතා කරා 20 20 20 කියලා 20 20 20 මිනිත්තු 20කට සැරයක් දුර මීටර 20ක් තප්පර 20ක්වත් බලන් ඉන්න. මෙන්න මේ වගේ දේවල් භාවිතයේ යෙදෙනවා මේ ඇස් සඳහා ආරක්ෂාකාරී පියවරක් විදිහට. C වක්‍ර එලි කන වැළැක්වීම සඳහා සුසු ස්ථානික පරිහරණය තිබීම. හරි. එහෙනම් බ්‍රයිට් ලයිට් එක තද එලි එන ඇහැට එනවා වෙන අඩු කරන එකත් මේක අඩු වෙන්න උදව් වෙනවා. ඒ නිසා A B C සියල්ලම කියන එක තමයි මේකදී අපිට උත්තරේ ගන්න. හොඳයි පුතේ, එහෙනම් මම අද දවසේ 2018 වෙස්ටර්න් බස්නාහිර පළාතේ එක කොටසේ ප්‍රශ්නයක් කරා සහ 2012 කෙටි ප්‍රශ්න ටික කතා කරා. මම අදත් පුතාලට පේපර් ස්කීපයක් කරන 2010 කෙටි ප්‍රශ්න පේපර් එක අනිවාර්යයෙන්ම කරලා ඉවන්න පුතේ. මම දන්නවා වැඩ වැඩි කියලා, නමුත් පුතාලා හැමවම මේවා ට්‍රයි කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඊට අමතරව තව 2018 පේපර් එකකුත් කලින් වගේ මෙවනවා. මේ වගේ මම සැරින් සැරේට ඒවා පාවිච්චි කරන්න දෙතියි. හොඳයි, එහෙමනම් පුතේ අපි අදට නතර කරනවා. නැන් තව බොහොම ටික දවසයි තියෙන පුතේ, තව මාසයක් විතර තමයි තියෙන්නේ ඔයාලට. නේද? මාසය සතියයි කියලා අපි කියමුකෝනේ, කාලේ ගියා. දැන් පළවෙනි මාසෙත් ඉවරයි. හරි. ඒ නිසා හොඳට මහන්සි වෙන්න, පුතාල හැමෝටම හොඳ උසස් ප්‍රතිඵලයක් ලබා ගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පුතේ. එහෙනම් පුතේ මම අදට නතර කරනවා.